කාටත් කර්ම එක විදිහට තමයි විපාක දෙන්නේ. බුදුහාඳුරු එහෙම දේශනා කරලා තියෙනවානේ. ඉතින් ඔයගලන්ට චිත්‍රයේ පහළ කොටසට එනකොට පේනවා වැටක්. ඒ වැටේ පිළිවෙලකට නෑ මේ හෙද වෙලා තියෙනවා. ඉතින් මේක තමයි අර අසාධාරණ විදිහට මිනිස්සු අනිකාගේ ඉඩම් මංකොල්ල කෑම සංකේතවත් කරන දේ. මම හිතන්නේ ඔයගලන්ට මේක අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. සහෝදර සහෝදරියෝ අල්පැටි මිනිස්සයා ඒගොල්ලන් ගැන කල්පනා කරනකොට මේක ඉතාම හොඳින් ඔයගලන්ට පැහැදිලි වෙනවා. ඉතින් මේ චිත්‍රයේ පහළ කොටසේ ඔයගලන්ට පේනවා ඇති විකෘති මුහුණක් තියෙන මිනිස්සේ මැරිලා ඉන්නවා. එන්නකියා ඔය වැට ඇතුලේ බලන්න. මේක තමයි අපි අර ඉස්සෙල්ලක් කියනද පරිචයෙන් හොයාගත්තේ මේ මිනිස්සු ඒ ඉඩමෙදිම මැරෙනවා. මැරෙන්නේ දැන් අපිට මොකවරි රණ්ඩුවක් කරා. එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් ඒ ඉඩම ඇතුලේම මැරෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් ගොඩක් කලාවට මේ මානසිකව දියුණු අවස්ථාවක නැහැ ඒගොල්ලන්. කාලයක් එහෙම ඉන්නකොට විකෘති මානසික ස්වභාවයක් පෙන්වනවා. ඒක තමයි ඔය ඉහළ රූපෙ තියෙන්නේ. මේ නායක එහෙම ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ පරි මේක නේද පරිචණයක් තියෙනවද? එහෙම නැත්නම් මොකද කියලා බලන්න ඒක ගැන. ඉතින් අපි හිතන්නේ මේක ditta dhamma vedaniya karmika විපාකයක් කියලා. ඔව් දැන් අදට ඇති එහෙනම්.